එක් දින ඇඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන අද ගාල්ලෙන් ක්‍රියාත්මක කර. මේ වැඩසටහන මීට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ ඇත්ත වශයෙන්ම කොළඹ පමණයි. ඒ නිසා බොහෝ දෙනෙක්ට කොළඹට එන්න සිදු වෙනවා. කොළඹින් මේ සේවය ගන්න සිදු වෙනවා. ඒ සඳහා දවස්වල් දෙකක් යනවා මේ වැඩ කටයුතු කරගන්න. ඒ පහසුම් කිරීම කරන්න තමයි මේ සේවය විමධිගත කරන්න ආණ්ඩුව තීරණය කළේ. ඉතින් පළවෙනි කාර්යාලය අද අපි මෙතන ගාල්ලේ ආරම්භ කරනවා. ඊළඟ අවුරුදු 4-5 සම්පූර්ණ තාක්ෂණය යොදවලා වුවමනා කරුණු සියල්ලක්ම එක කාඩ් පතකට ඇතුල් කරන්න. අද රටේ ආරක්ෂාව දිහා බැලුවම ඒක අපිට කළ යුතු කාර්යය. පාස්කු ඉරිදා බෝම්බේ පිපුරුණේ අවස්ථාවේ ඉඳන් ඒ ගැන ක්‍රියා කරන්න කියලා මම දුන්නේ නිසා, දැනුම් දුන්නේ නිසා මාස දෙකක් යන්ට ඉස්සෙල්ලා මේ කණ්ඩායම හොයාගෙන මේ කණ්ඩායම පාලනය කරන්න, මේ කණ්ඩායම අත්අඩංගුවට අරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතුවා මෙතනින් ඉවරයි, මේ රට දියුණු වෙලා ආවා, මේ බෝම්බේ පිපිරුණා, මේ සියල්ලම ඉවරයි කියලා. අපි කොහොමද ගොඩ එන්නේ? පළවෙනිම තිබුණේ මේ සැකකරුවන් සැක කරපු සියලු දෙනා අත්අඩංගුවට අරගන්න. එතනදී විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ලැබුණු ආධාරය ගැනත් මම මෙතන සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම පුදුම වුණා. එකක් කියනවා අපි ඉඩ දුන්නේ නැහැ දේශපාලන ඇඟිලි ගැහිම් වලට. හැම එක්කෙනා අපි කිව්වා පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් මේ වැඩ කටුත්ත ක්‍රියාත්මක. දැන් යලිත් සංචාරක සංඛ්‍යාව වැඩි වෙනවා. නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අපි හිතන්නේ ආපහු සාමාන්‍යයෙන් ඒ කාල සීමාවට එන සංඛ්‍යාවෙන් 90% විතර ලංකාවට පැමිණනවා කියලා. අපේ එක ප්‍රශ්නය මේ ආවේ ආණ්ඩුවට දොස් කිව්වේ ඇයි මේක නැවැත්තුවේ නැත්තේ කියලා. මොකද මේ පිළිබඳ අත වශයෙන්ම ඒ තොරතුරු ලැබිලා තිබුණා. ක්‍රියාත්මක දෙකරුවේ එක කුමක්ද කියන එක තමයි ප්‍රශ්නයක් උනේ. මේක හොයා බලන්න ජනාධිපතිතුමා කමිටියක් පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් තේරුම් කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් කාඩිනල් මැල්කම් රංජිත් උතුමාණන් ඉල්ලීමක් කරලා තියෙනවා කොමිෂමක් පත් කරන්න කියලා. ඒ කොමිෂමෙන්ුත් බලාගන්න. මම හිතන්නේ කොමිෂන පත්කරණ එකෙත් වරදන්නේ අපි කොමිෂන පත් කරන්න උවමනයි. දැන් මේ ජනාධිපතිතුමා පත් කරපු කමිටියේ වාර්තාවයි ළඟදී අපේ තේරුම් කාරක සභාවේ වාර්තාවයි ඒ දෙකම අරගෙන සලකලා බලලා තව මාස 6ක් 7ක් 8ක් ඕන නම් කරුණු හොයලා බලලා අපි මොකද්ද සිදු වුනේ, මොකද්ද අනාගතයට කරන්න ඕනේ කියලා සමාජයට මේ කමිටි දෙකේ නැති කරුණු දිහත් බලලා වාර්තා කරන්න කොමිෂන් පත් කරන එකත් හොඳයි කියලා මම කාඩිනල් උතුමාණන්ගේ අදහස එක්ක එකඟ වෙනවා. ඒ කියන්නේ අපි පීවර ගන්න තිබෙනවා.